සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. ඔයාලා දන්නවා අපි මීට දවස් කිහිපයකට කලින් පටන් අරගත්ත ආධුනිකයන්ට එදිනෙදා ගෙදර දොරේදී පාරේ බහැලා යාළුවෙක් එක්ක මුණ ගැහුනහම කතා කරන්න ඕන කෙටි ඉංග්ලිෂ් වාක්‍ය කිහිපයක්. ඉතින් අදත් සූදානම් වෙලා ඉන්නේ ඒ වගේ ඔයාලට එදිනෙදා භාවිතයට 100%ක්ම අත්‍යවශ්‍ය වන හොඳ ප්‍රායෝගික ඉංග්‍රීසි වාක්‍ය කීපයක් කියලා දෙන්න. ඉතින් අපි තවත් වෙලාව අරගන්නේ නැතුව ගිහිල්ලා බලමු මම ඔයාලට කියලා දෙන්න මොනවද තෝරගෙන තියෙන වාක්‍ය ටික කියලා. මුලින්ම මම තෝරගෙන තියෙනවා මට පරක්කුයි. එහෙම නැත්නම් මම පරක්කු වෙලා කියන එක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? එතකොට පරක්කු කියන වචනේ ඉංග්‍රීසි තේරුම තමයි late. එතකොට ඔයාලා මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියනකොට I am late. I am late. එතකොට ඔයාලා කියද්දි I am late. I am late. මට පරක්කුයි. I am late. ඊට පස්සේ මට හදිසි. හදිසි නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ hurry කියලා. H U R R Y. එතකොට අපි මේක කියද්දි කියන්නේ හදිසියක ඉන්නේ කියලා. ඒ කියන්නේ in a hurry කියලා තමයි අපි ඉංග්‍රීසි වලින් කියනකොට කියන්නේ. එතකොට I am in a hurry. එතකොට ඔයාලා කියද්දි I am in a hurry. I am in a hurry. මට මම හදිසි. මට හදිසි. මම හදිසියක ඉන්නේ. I am in a hurry. තුන්වෙනි උදාහරණය තමයි මට හරි තිබහයි. තිබහට ඉංග්‍රීසි වලින් කියන්නේ thirsty කියලා. Thirsty. එතකොට හරි තිබහයි නම් very thirsty. එතකොට ඔයාලා කියද්දි I am very thirsty. එතකොට මේක සංවාදයේ යෙදෙනකොට I am very thirsty. මට හරිම තිබහයි. I am very thirsty. මම කාර්ය බහුලයි. කාර්ය බහුලයි නම් busy. එතකොට හරිම ලේසි I am busy. එතකොට ඔයාලා මේක කියද්දි I am busy. I am busy. මට දැන් වැඩ කාර්ය බහුල. I am busy. මට පරක්කු වෙනවා. පරක්කු වෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ get late කියලා. එතකොට මට පරක්කු වෙනවා කියන්නේ ඇත්තටම මේ මොහොතේ අපි කතා කරනකොට පරක්කු වෙනවා. එතකොට I am getting late කියලා එන්න ඕනේ. එතකොට I am getting late. එතකොට ඉංග්‍රීසි වලින් කියනකොට I am getting late. මට පරක්කු වෙනවා. I'm getting late. මට බඩගිනි නැහැ. බඩගිනි වලට ඉංග්‍රීසි වලින් කියන්නේ hungry කියලා. Hungry. එතකොට බඩගිනි නැත්නම් not hungry. එතකොට ඔයාලා ඉංග්‍රීසි වලින් කියද්දි I am not hungry. එතකොට මේක සංවාදයේ යෙදෙනකොට ඔයාලා මෙහෙමයි කියන්න ඕනේ. I'm not hungry. මට බඩගිනි නැහැ. I'm not hungry. මට බඩගිනි නැහැ. ඊට පස්සේ තියෙනවා මට සනීප නැහැ. සනීප නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ not well කියලා. Not well. එතකොට මේක ඉංග්‍රීසි වලින් කියනකොට I am not well. එතකොට ඔයාලා මේක සංවාදෙදී ඔයාලට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I am not well. I am not well. මට සනීප නැහැ. I am not well. ඊළඟ එක තමයි දැන් මට හොඳයි. එතකොට මේක ඉංග්‍රීසි වලින් ක්‍රම කීපකින් කියන්න පුළුවන්. මම ඕල් රයිට්ස් කියලා වචනේ තමයි අද ප්‍රයෝජනෙට ගන්න මේ මේක කියන්න. එතකොට I am all right now. I am all right now. දැන් මට හොඳයි. එතකොට මේක ඉංග්‍රීසි වලින් කියනකොට I am all right now. I am all right now. මට දැන් හොඳයි. I am all right now. දැන් මේ මට හොඳයි කියන එක ක්‍රම ගණනාවකට කියන්න පුළුවන්. මම තවත් ක්‍රමයක් ඔයාලට කියලා දෙන්න. Feel okay කියලා කියන්න පුළුවන්. Feel all right කියලා කියන්න පුළුවන්. එතකොට I feel all right. I feel okay. I feel okay. මට දැන් හොඳයි. I feel okay. මට සනීප නැති ගතියක් දැනෙනවා. සනීප නැති ගතියක් නම් අපි ඉංග්‍රීසි සනීප නැති ගතියට අසනීපට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ sick කියලා. එතකොට දැනෙනවා නම් feel. එතකොට මට සනීප නැති ගතියක් දැනෙනවා නම් I feel sick. I feel sick. එතකොට ඔයාලට කියද්දි I feel sick. මට සනීප නැහැ. මට සනීප නැති ගතියක් දැනෙනවා. I feel sick. මට ලැජ්ජයි.
ලැජ්ජයි නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ shy කියලා. එතකොට මේක අර ලැජ්ජාවක් දැනෙනවා කියලා තමයි අපි ඉංග්‍රීසි වලින් කියද්දි ලස්සන I feel shy කියලා තමයි කියන්නේ. එතකොට I feel shy මට ලැජ්ජයි. I feel shy. මාව වැටුණා. එතකොට වැටෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ fall කියලා. fall. එතකොට මෙතන අර මාව වැටුණා කියනකොට අපි අතීත කාලෙන්න කියන්න ඕනේ. එතකොට fell කියලා තමයි අපි කියන්න අපි කියන්න ඕනේ. එතකොට I fell down. I fell down. එතකොට ඔයාලා කියද්දි I fell down. මාව වැටුණා. I fell down. මාව වැටුණා. මට නිින්ද ගියා. දැන් නිින්ද ගියා වුණාට අපි ඔක ඉංග්‍රීසි වලින් කියද්දි නිින්දට වැටුණා කියලා තමයි ඔක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට I fell asleep. I fell asleep. එතකොට I fell asleep. මට නිින්ද ගියා. I fell asleep. මට නිින්ද ගියා. මට සම්පූර්ණයෙන්ම අමතක වුණා. දැන් අමතක වෙනවාට ඔයාලා කියන්නේ forget කියලා. අමතක වුණා නම් forgot. සම්පූර්ණයෙන්ම නම් completely. සම්පූර්ණයෙන්ම complete. එතකොට I completely forgot. එතකොට මේක ඉංග්‍රීසි වලින් කියනකොට ඔයාලගේ අර හිතේ තියෙන පසුතැවිලි ගතිය පෙන්වන්න ඕනේ. එතකොට I completely forgot. I completely forgot. මට සම්පූර්ණයෙන්ම අමතක වුණා. I completely forgot. හරි. ඊළඟට තියෙනවා ඔයාට මාව මතකද? එතකොට මතක නම් අපි ඉංග්‍රීසි වලින් අපිට ඕන වෙන වචනේ තමයි remember. එතකොට can you remember me? මට මාව මතකද? Can you remember me? එතකොට අල මේක අහද්දි can you remember me? මට මාව මතකද? Can you remember me? ඊට පස්සේ තියෙනවා ඔව් ඇයි නැත්තේ? දැන් මතකද කියලා අහනවා. ඊට පස්සේ අනිත් කෙනා උත්තර දෙනවා ඔව් ඇයි නැත්තේ කියලා. එතකොට කොහොමද ඒක කියන්නේ? Yes, why not? එතකොට ඔයාලා සංවාදෙදි yes, why not? ඇයි නැත්තේ? Yes, why not? ඊට පස්සේ තියෙනවා ඔයාට දැන් එන්න පුළුවන්ද? ඔයාට දැන් එන්න පුළුවන්. හරිම සරලයි. Can you come now? එතකොට ඔයාලා අහද්දි can you come now? ඔයාට දැන් එන්න පුළුවන්ද? Can you come now? ඔයාට දැන් එන්න පුළුවන්ද? හරි. මට දැන් එන්න බෑ. මට දැන් එන්න බෑ. I can't come now. I can't come now. එතකොට ඔයාලා කියද්දි I can't come now. මට දැන් එන්න බෑ. I can't come now. මට දැන් එන්න බෑ. අපි හෙට හම්බ වෙමු. අපි හෙට හම්බ වෙමු. එතකොට හම්බ වෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ meet කියලා. හෙට නම් tomorrow. එතකොට අපි කියද්දි we will meet tomorrow. We will meet tomorrow. එතකොට ලයි කියද්දි we'll meet tomorrow. We'll meet tomorrow. හෙට හම්බෙමු. We'll meet tomorrow. හරි. ඊට පස්සේ තියෙනවා මේක ඔයාට. මේක ඔයාට. ඔයාට නම් for you. මේක නම් this. එතකොට this is for you. This is for you. This is for you. මේක ඔයාට. This is for you. හරි. ඔයාට මාව හඳුනා ගන්න පුළුවන්ද? හඳුනා ගන්නවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ recognize කියලා. Recognize. එතකොට හඳුනා ගන්න පුළුවන් නම් can you recognize me? Can you recognize me? Can you recognize me? දැන් අනිත් කෙනා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මට ආව හඳුනා ගන්න බෑ. එතකොට I can't recognize you. I can't recognize you. එතකොට ඔයාලා කියද්දි can't recognize you. I can't recognize you. මට ආව හඳුනා ගන්න බෑ. I can't recognize you. ඊට පස්සේ තියෙනවා ඔයා තේ බොන්න කැමතිද? ඔයා තේ බොන්න කැමතිද? එතකොට මේක ඉංග්‍රීසි වලින් අපි කතාවේදී අහන්නේ you like to have tea. You like to have tea. ඔයා තේ බොන්න කැමතිද? You like to have tea. හරි. මගේ ළඟ සල්ලි නැහැ. එතකොට නැහැ කියන අර්ථය අපි ඉංග්‍රීසි වලින් ගන්නෙ don't have කියලා. Don't have. එතකොට I don't have money. I don't have money.
ඊළඟ සල්ලි නෑ. I don't have money. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? දැන් මේක ඇත්තටම වචනෙන් වචනේ අරගෙන ගත්තොත් අපිට නියමාර්ථය ගන්න බෑ. ඔයාලට මේක සම්පූර්ණ ෆ්‍රේස් එකම මතක තියාගන්න වෙනවා. එතකොට මේ මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ කියලා අපි ඉංග්‍රීසි වලින් අහන්නේ what is wrong with you කියලා. What is wrong with you කියලා. Wrong කියන්නේ වැරද්ද. With you කියන්නේ ඔයත් එක්ක. ඒ කියන්නේ ඔයත් එක්ක වැරද්ද කියලා තමයි ඔක අහන්නේ. නමුත් සිංහලෙන් අපි ඒක අහන්නේ අපි සිංහලෙන් අහනකොට මොකක්ද වෙලා තියෙන්නේ කියලානේ. එතකොට මේක ඉංග්‍රීසි වලින් ඔයාලා අහද්දි what's wrong with you? What's wrong with you? මොකද්ද වෙලා තියෙන්නේ? What's wrong with you? හැබැයි මේ මේකම තවත් ක්‍රමයකින් ඔයාලට අහන්න පුළුවන්. What is the matter with you කියලා අහන්නත් පුළුවන්. What is the matter with you? එතකොට ඔයාලා අහද්දි what is the matter with you? What is the matter with you? මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? What is the matter with you? හරි. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ no need කියලා. No need. එතකොට අවශ්‍ය නැහැ නම් no need. No need. අවශ්‍ය නැහැ. No need. අවශ්‍ය නැහැ. දැන් එන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැත්නම් ඔයාලා දන්නව no need. එතකොට දැන් එන්න අවශ්‍ය නැත්නම් no need to come now. No need to come now. එතකොට ඔයාලා සංවාදෙදි no need to come now. දැන් එන්න අවශ්‍ය නැහැ. No need to come now. දැන් එන්න අවශ්‍ය නැහැ. හරි. ඇයි ඔයා අඬන්නේ? අඬනවාට ඉංග්‍රීසි වලින් කියන්නේ cry කියලා. Cry. එතකොට ඇයි කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ why කියලා. එතකොට why කියලා තමයි අපි මේක පටන් ගන්න ඕනේ. එතකොට why are you crying? Why are you crying? එතකොට ලහ ඉංග්‍රීසි වලින් අහද්දි why are you crying? Why are you crying? Are you understand? Why are you crying? මේක බර වැඩි. මේක බර වැඩි නම් බරයි නම් කියන්නේ heavy. එතකොට බර වැඩි නම් too heavy. එතකොට this is too heavy. This is too heavy. එතකොට කියද්දි this is too heavy. මේක බර වැඩි. This is too heavy. මේක බර වැඩි. එයා කවුද? එයා කවුද? කවුද නම් who. එයා නම් he. එතකොට who is he? Who is he? එතකොට ඔයාලා කියද්දි who is he? කවුද එයා? Who is he? එයා කවුද? මම ගෙදර ඉන්නේ. හරිම සරලයි. මම ගෙදර ඉන්නේ. I am at home. I am at home. I am at home. මම ගෙදර ඉන්නේ. I am at home. මම බැංකුවේ ඉන්නේ. බැංකුවේ නම් අපි කියන්නේ at the bank කියලා. එතකොට I am at the bank. I am at the bank. එතකොට කියද්දි I am at the bank. මම බැංකුවේ ඉන්නේ. I am at the bank. මම කෝච්චියේ ඉන්නේ. කෝච්චියේ නම් in the train කියලා තමයි කියන්නේ. අපි කතා කරන ඉංග්‍රීසි වලදී කියන්නේ in the train කියලා. එතකොට ඔයාලට කියන්න පුළුවන් I am in the train. I am in the train. මම කෝච්චියේ ඉන්නේ. I am in the train. මම කෝච්චි ස්ටේෂන් එක ඇතුලේ ඉන්නේ. එතකොට කෝච්චි ස්ටේෂන් එක ඇතුලේ නම් inside the railway station. Inside the railway station. එතකොට ඔයාලා කියද්දි I am inside the railway station. I am inside the railway station. මම වැඩ. I am on duty. I am on duty. එතකොට ඔයාලා කියද්දි I am on duty. මම වැඩ. I am on duty. මම දවල් කෑම කකා ඉන්නේ. දවල් කෑමට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ lunch කියලා. Lunch. එතකොට කකා ඉන්නවට අපි වෙන වචනයක් නැහැ having කියලා තමයි අපි ගන්න වෙන්නේ. එතකොට I am having my lunch. My කියන එක අපි ඉංග්‍රීසි වලදී කියනකොට my කියන එක කතාවේදී එහෙම තමයි එන්නේ. එතකොට I am having my lunch. එතකොට ඔයාලා කියද්දි I am having my lunch. මම දැන් කකා ඉන්නේ. I am having my lunch. මම දවල් කෑම කකා ඉන්නේ. හරි. මම ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ getting ready කියලා. Getting ready. එතකොට I am getting ready. මම දැන් ලෑස්ති වෙනවා. I am getting ready. ඊට පස්සේ තියෙනවා මම පාටියකට යන්නේ නැහැ. එතකොට පාටියකට නම් for the party. එතකොට යන්නේ නැත්නම් not going. I am not going for the party. I am not going for the party. මම පාටියකට යන්නේ නැහැ.
I'm not going for the party. එයාගේ වෙඩින් එක ලබන සතිය. එයාගේ වෙඩින් එක නම් her wedding. Her wedding. ඒකට එයාගේ වෙඩින් එක ලබන සතිය නම් ලබන සතිය නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ next week කියලා. ඒකට her wedding is next week. Her wedding is next week. ඒතොර ಅಲ್ಲ කියදී her wedding is next week. එයාගේ වෙඩින් එක ලබන සතිය. Her wedding is next week. එයා ලබන සතියේ විවාහ වෙනවා. විවාහ වෙනවා නම් getting married. එතකොට she is getting married next week. She is getting married next week. එයා ලබන සතිය විවාහ වෙනවා. රැකෑම ලෑස්ති. රැකෑම නම් dinner. එතකොට ලෑස්ති නම් ready. Dinner is ready. Dinner is ready. ඇවිල්ලා රැකෑම ගන්න. එතකොට ඇවිල්ලා රැකෑම ගන්න. ක්‍රියාපද දෙකක් තියෙනවා. එතකොට come කියන එක දාලා in කියලා එකක් එන්න තුන. එතකොට come and have your dinner. අපි ඉංග්‍රීසි වලින් කියද්දී your කියන එක එන්න ඕනේ. එතකොට come and have your dinner. Come and have your dinner. ඇවිල්ලා රැකෑම ගන්න. Come and have your dinner. සද්ද කරන්න එපා. සද්දට ඉංග්‍රීසි වලින් කියන්නේ noise. එතකොට සද්ද කරනවට කියන්නේ make a noise. Make a noise. එතකොට සද්ද කරන්න එපා නම් don't make a noise. Don't make a noise. එතකොට ඔයාලා සද්ද කියද්දි don't make a noise. සද්ද කරන්න එපා. Don't make a noise. රූපවාහිනියේ ප්‍රවෘත්ති පටන් අරගෙන. රූපවාහිනියේ ප්‍රවෘත්ති නම් TV news. පටන් අරගෙන නම් has started. Has started. TV news has started. තොරල කියද්දි TV news has started. TV එකේ පටන් news පටන් අරගෙන. TV news has started. හරි මම හිතන්නේ අදත් එදිනෙදා භාවිතයට අවශ්‍ය කරන වාක්‍ය 50කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ ඉගෙන ගත්තා. ඔක්කොම ප්‍රායෝගික වාක්‍ය. ගෙදර ඉන්න ගමන් පුළුවන් හොඳට පුරුදු පුහුණු වෙන්න. මතක තියාගන්නත් හරි ලේසි. ඉතින් පොඩි පොඩි දේවල් අපිට බය නැතුව එක සැරේ කියලා දාන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක හොඳ දෙයක් වෙයි. සමහරවිට මේකේ ඔයගලන්ට පේන ඇති පොඩි පොඩි තැන් තියෙනවා ඔයගලන්ට ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ ගොඩක් උපකාරී වුණා කියලා. ඉතින් මේ වගේම හොඳ වීඩියෝ එකක් එක අපි නැවතත් ඔයාලව හම්බෙන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.